මගෙන්දනේ මීට අවුරුදු දෙකහමාරකට 2016 ජනවාරි මාසයේ නිලවරණය පවත්වලා ඒකෙදි මම පිටත් වුණෙත් මෙතනින් මේ හිටපු දිනපු කණ්ඩායමට සුබපතලා මම අදත් දිනපු කණ්ඩායමට සුබපතනවා ඒ වගේම කනගාටු වෙනවා ලංකාවේ ක්‍රිකට් මේ තරම් පල්ලෙහා තත්යකට වැටලා තිබියදීත් මේකේ තියෙන මූල්‍යමය පරිපාලනයේ මූල්‍යමය විනය පරිපාලන විනය නැති වෙලා තිබියදීත් අපේ ක්‍රිකට් ක්‍රීඩාවේ තියෙන දියුණුව නැති වෙලා තියෙද්දිත් මේ වගේ ඡන්දයකදී මේ වගේ හිතපොම කණ්ඩායමක් පත් කර ගැනීමට ස්ටේක් හෝල්ඩර්ස් ලගත්ත තීරණය සම්බන්ධයෙන් කනගාටු වෙනවා ඒ වගේම රටේ ජනතාවට අපි කියන්න කැමතියි අපි හැමතිස්සම උත්සාහ කරන්නේ හොඳ පරිපාලනයක් ගේන්න හොඳ අය ටිකක් මේකට ගේන්න නමුත් මේක ඇතුළේ තියෙන මේ තත්ත්වය සියලු දෙනාම තේරුම් අරගෙන ඉදිරියට ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් අපගේ අවධානය යොමු කරනවා අපි මේක පුළුවන් තරම් ක්‍රිකට් ක්‍රීඩාව හොඳ තත්ත්වයකට ගේන්න අවශ්‍ය දේවල් අපි එළියේ ඉඳන් හරි කරනවා හොඳ දේවල් වලට අපි සහයෝගය දෙනවා වැරදි දේවල් කරොත් ඒව සම්බන්ධයෙන් අපි අපේ මතය ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා ඡන්ද දායකයෝ වැරදි කියන එක නෙමේ ප්‍රශ්නය මේ ක්‍රිකට් ක්‍රීඩාව යන මාර්ගය සම්බන්ධයෙන් තමයි අපි අවධානය යොමු කළ යුත්තේ අද අපිට 2015 වෙනකොට අපි ඉතාමත් හොඳ තත්ත්වයකට තිබ්බ ක්‍රිකට් ආයතනය ක්‍රිකට් ක්‍රීඩාව අද පල්ලෙහාට ගිහිල්ලා අපිට ක්වොලිෆිකේෂන් ටෝර්නමන්ට්ස් ගහන තත්ත්වයට පල්ලෙහාට ගිහිල්ලා තියෙනවා ඉතින් ස්ටේක් හෝල්ඩර්ස් හිතනවා නම් ඒක තමයි හොඳ දේ කියලා ඒක ගැන අපි කනගාටු වෙනවා නමුත් රටේ ජනතාවගේ අවධානය මේක ගැන තියාගන්න කියන එකත් අපි ඉල්ලා සිටිනවා අපි හිතනවා මතිමානන් මහත්තයා මේ වැඩි කිරීම ඉතාමත් වැදගත් වෙනවා කියලා විශේෂයෙන්ම ඊට තිබ්බේ තුන්දෙනෙක් පමණ ඉදිරිපත් වෙලා තිබ්බේ ඒ තුන්දෙනෙක්ගෙන් කොහොමත් එන්නේක් ඉදිරිපත් වෙන්න ඕන හින්දා තමයි මතිමානන් මහත්මයාට ඒ අවස්ථාව ලැබුණේ නමුත් අපි හිතනවා මතිමානන් මහත්තයාගේ සිටීම ඉතාමත් හොඳයි ඔහු අපි හිතනවා ඉතාමත් හොඳ පරිපාලකයෙක් ඒ වගේම හොරකම් වංචාවලට සම්බන්ධ වෙන්න කැමති නැති කෙනෙක් කියලා ඒකින්ද ඔහු සිටීම ඉතාමත් වැදගත් මේ ක්‍රමවේදය තියෙන්නේ ප්‍රසිඩන්ට් දිනුවට පස්සේ කණ්ඩායම් වල තමයි ඡන්දය පාවිච්චි කරන්නේ. ඉතින් ඒක ගැන අපි ස්ටේක් හෝල්ඩර්ස්ව දොස් කියන්න බෑ. මොකද නැත්තම් ඒගොල්ලන්ට විවිධ කරදර වලට මුහුණ පාන්න සිදු වෙනවා ඊළඟ වසර තුල. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අපිට වැදගත් වෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාව හොඳට ගෙන යෑම. ඒකට පුළුවන් ශක්තියක් අපි ලබා දෙනවා. අපි එළියේ හිටියත් ඒ හොඳ දේට අපේ සහයෝගය ලබා දෙනවා. වැරදි දේවල් දැක්කොත් අපි ඒ සම්බන්ධයෙන් අපේ අවධානය යොමු කරනවා.